පසුගිය වසරේ මාර්තු 30 වනදා ශ්‍රී ලංකාවේ ආර්ථික සමුළුවට සහභාගී වෙමින් මහාචාර්ය හොවාට් නිකලස් මහතා සිදු කළ දේශනය බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. වසරක් ගත වීමෙන් පසුවත් තවමත් මේ කතාවේ වළංගුභාවය පහව ගොස් නැහැ. If I had any recommendation to make to Sri Lanka on this score, ලංකා රජයට මට උපදෙසක් දෙන්න ලැබෙනවා නම් මම යොමු වන්නේ සංවර්ධන බැංකුකරණයේ දෙසට. ලංකාවේ කෙරෙනු වැරදිම වැඩක් තමයි NDB සහ DFCC බැංකු දෙක පුද්ගලීකරණය කිරීම. සාර්ථක වුණු රටවල් සියල්ලම පාහේ එක ප්‍රධාන ප්‍රතිපත්තියක් තිබුණා. ඒක තමයි සංවර්ධනයේ පදනම වුණේ. ඒ තමයි රජය විසින් පවත්වාගෙන ගිය සංවර්ධන බැංකු. ඔවුන් වඩාත්ම බියපත්ව සිටින්නේ සංවර්ධන බැංකු නැවත ඇති වෙනවට. මොකද ඒක තමයි කේන්ද්‍රය. සංවර්ධන බැංකු තිබෙනවා නම් ඔබ ඉන්නේ වෙනම වාසිදායක ලෝකයක. මතක තබා ගන්න, ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසුව IMF ආයතනයේ දැමූ පළවෙනි කොන්දේසිය තමයි DFCC සහ NDB බැංකු පුද්ගලීකරණය කිරීම. මෙරට තවත් රජයේ බැංකු තිබුණා. එහෙත් ඇයි NDB සහ DFCC? ඔවුන් ලංකා බැංකු හෝ මහජන බැංකුව පුද්ගලීකරණය කරන්න කියා ඉල්ලුවේ නැහැ. ඔවුන්වත් පුද්ගලීකරණය කරන්න කියා ඉල්ලන්න හොඳටම ඉඩ තිබුණා. ඇයි NDB සහ DFCC විතරක්? මම විදේශිකයන්ටවත් විදේශ රටවල් වලටවත් දොස් කියන්නේ නැහැ. මොකද මේක ආර්ථික යුද්ධයක් නිසා. එතකොට මම කාටද දොස් කියන්න ඕන? මම දොස් කියන්නේ අපේ මිනිස්සුන්ට.